ಇದು ಉದ್ಘೋಷಣೆ ಮನ ಅರಮನೆ ಮುಖದ ಅದರ ತಪ್ಪಿ ನಿರ್ಪಾಕ್ಷಿಕ ನಿರಾಯುಧ ಅರಗಲೆ ಜನತಾ ವಿಪ್ಲವ್ಯಾಕ್ ಕರಾಕಿಯನ ತೇಮಾವೆ ಅಟತೆ ಜನತಾ ವೇಕ್ರಾಶಿಯಲ ಇನ್ನ ಮೇ ಉದ್ಘೋಷಣೆ ವರ್ತಮಾನ ರಜೆ ಜನತಾವ ಪೆಲೀಮ ಎರೆಹಿವ ತಮ ಅದು ಉದ್ಘೋಷಣೆ ತಿಯನ್ನೆ ಇದೋಟೆ ರಜೆಯಟ ಇಗೊಳ್ಳೊಂಗೆ ವ್ಯರ್ಧಿ ಮಾರ್ಗ ಗ್ಯಾನ ವ್ಯರ್ಧಿ ವಡಪಿಲಿಗಳ ಗ್ಯಾನ ವಿವಿಧ ವಿವೇಚನ ಅದು ಉದ್ಘೋಷಣೆ ತಿ ಪೆನ್ನಲ ತಿಯನ ಮೆತನ ಮೇಕ ಮೇ ಪಕ್ಷ ಕೊಡನಗಂಡ ಕರ್ನಾಟಕವೇ ರಟೇ ಸಭ ಜನತಾ ವಿನುವೆನ್ ಜನತಾಗೆ ಐತಿಹಾಸಿಕ ಗಣಕಗಣ ಜನತಾವಟ ಸಾಧಾರಣ ಇಷ್ಟವೆನ್ನ ಮೇ ರಟೆ ಸೀಲುವುದಾಟ ಹಿತಗಂಡ ಪುಡುವಂ ಸ್ಥಾನಕ್ಕೆ ಹೆಟ್ಟಿಯತ್ತ ಮೇಕ ಸಂವಿಧಾನ ಕಳ್ಳತಿ වාසිදායක වැඩක් අනිවාර්යයෙන්ම පොලිය බෙදීලා යනවා යම් කිසි ප්‍රමාණයකට එහෙට මෙහෙට ඇඩ්ජස්ට් කරලා ගලපලා ඊට පස්සේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ අඩු වෙලා රජයට ප්‍රතිලාභ වැඩි වෙන මාර්ගයක් තමයි හදාගන්නේ මන්ත්‍රීතුමා නිරායුධ ජනතා ආරකලේ කොහාටද නිර්පාක්ෂික නිර්පාක්ෂික අරගලයෙන් අපි හදනවා ජනතාව දැනුවත් කරන්න මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ගැන ජනතාව දැනුවත් කරන්න දූෂිත දේශපාලන ලක්ෂ්‍යව රක්ෂා කරන හානිය ගැන ජනතාව දැනුවත් කරන්න ඊට පස්සේ පිරිසිදු ජනතා නියෝජිතයෝ තෝරා ගැනීමේ අවශ්‍යතාවය ජනතාවට පහදා දෙන්න ඒ අරින මෙතෙන්දි පක්ෂයක් වෙනුවෙන් හඬ නැගීමක් එහෙම නැත්නම් පුද්ගලයේ වෙනුවෙන් හට නැගීමක් වෙද සිද්ධ වෙන්නේ මන්ද දැන් ආර්ථික යහපත් අත්තර තත්ත්වයෙන් ඉන්නවද දැන් දෙවෙනි මාර්ගයේ අත්හිටවලා තියෙනවා කියනවා වෙලක් අය කියනවා හම්බෙනවා කියලා දැන් කොහොමද ආර්ථික යහපත් තත්ත්වය කියලා හිතනවද පුතුමා ඒක ඉතින් අපි හිතන දෙයක් නෑ ජනතාවගේ ඇඟට තට්ටු කරලා බැලුවා නම් ජනතාවගේ ඇඟෙන් කුස්සියෙන් බඩෙන් තමයි ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ තියෙන්නේ ආර්ථිකයේ තිබුණ තැනමයි ජනතාවගේ දුක තිබුණ තැනමයි පීඩාව එන්න එන්න වැඩි වෙනවා නැවත විදුලි බිල වැඩි කරන්න හදනවා IMF එකෙන් දෙන ණය මුදලක් පමණයි. ඒතකොට ලෝකයට ඇති වෙන ණය බර එන්න එන්න වැඩි වෙනවා. ජනතාව හිටපු තරමයි විරකියා වැඩි වෙනවා, කර්මාන්ත වැහිලා යනවා. ඒකන්ද රට පොඩ්ඩක්වත් ඉස්සරහට ගිහිල්ලා නැහැ. මන්ත්‍රීතුමා දැන් එක එක පක්ෂ බිහිවීමෙන් තියෙනවා. පසුගිය සතියේදී ව්‍යාපාරිකයේ ආරම්භ කළ පක්ෂයක්, ඒක වගේම මාධ්‍ය ආයතනික ප්‍රධානීක ආරම්භ කළා. මේ පක්ෂ බිහිවීම කොහොමද දකින්නේ අලුතෙන්? නෑ ඉතින් කොහොමවත් 60ක් 70ක් තිබ්බා. තව 30ක් විතර ආවොත් අපිට සෙන්චරිය ගහන්න පුළුවන්. ඔව් මන්ත්‍රීතුමා දැන් මේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඉන්නවා මේ ධම්මික පෙරේරා කියලා එතුමත් සූදානම් වෙනවා කියලා ආරංචියක් තියෙනවා මේ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්න. ඒ වගේම මගේ තව ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු අතර තව කතාබහක් වෙනවා මේ රනිල් මහත්මයා මේ ලාම්පු කලගෙඩි සෙල්ලමක් ආයි ඩායිලු ඡන්දයක් තියන්නේ නැහැ කියලා මිනිස්සු කතා වෙනවා. මේ සම්බන්ධයෙන් මොකද්ද පුතුමාගේ අදහස? එහෙමයි ධම්මික පෙරේරා මැතිතුමා හොඳ ව්‍යාපාරිකයෙක් පුළුවන් තරම් සල්ලි හම්බ කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට එන්න മന്ത്രി ධූරය බාර ගන්න ඕන කිව්වම තමයි කෝටි 50ක බදු ගිහිල්ලා ගෙව්වේ නොගෙවා ඉඳලා. ඒකට එහෙම තමයි ආ ව්‍යාපාර කරගෙන ගියේ. ජනතාව දුප්පත් වුණා, කෝටිපතිව පොසත් වුණා. ඒ තමයි තුමාගේ සිද්ධ වෙලා තියෙන්නේ. එතුමාට දැන් ආසාවක් තියෙනවා නම් ජනාධිපති වෙන්න. ඒක මම හිතන්නේ ජනතාව ඒකට අවශ්‍ය පිළිතුර දෙවි. කලගෙඩි ලාම්පු සෙල්ලම් ගැන මම දන්නේ නැහැ. ඒවා මේ රටේ හැමදාම සිද්ධ වුණු දේවල් අලුත් දේවල් නෙමෙයි. දේශපාලනඥයෝගේ නායකයෝගේ එක එක උප්පර වැටි හැමදාම තිබුණා. ඉතින් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ උප්පරි වැටි වලට රැවටි රැවටි නැවතත් හිටපු තැනම පල්ලෙනවද? ඒවා බුද්ධිමත්ව තේරුම් අරගෙන කල්පනා කරලා රටට ඉදිරියට යන්න පුළුවන් මාර්ගයක් තෝරා ගන්නවද? මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන උත්සාහයක් එහෙම ගැනීමෙන් ඉන්නවා. ජනාධිපතිරණේ අවෝසි කළා, නාමික ජනාධිපතිය පත් කළා. මේ 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 වගේ තැනකට આવුවොත් කොහොමද මුණ දෙන්නේ? ජනාධිපති ධූරය අහෝසි කරන්න නම් ව්‍යවස්ථානුකූල වෙනසක් වෙන්න ඕනේ. ව්‍යවස්ථාව වෙනසක් වෙන්න ඕනේ. මැතිවරණ ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ. ඒ ඔක්කොම කරොතින් ජනාධිපති කෙනෙක් නැහැ. නාමික ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවෙන් තෝරයි. අර අතීතයේ සිටියේ විලියම් ගොපල්ලව ඒ වගේ කට්ටිය. ඒ ආණ්ඩුවට ඕන මිනිහෙක් ආණ්ඩුවේ හෙච්චයියෙක් ජනාධිපතිත්වයේ වාඩි කරනවා. එයා නිකන් අතපය වනවන ඔහේ කාලය ගත කරනවා කාලා බීලා. ඒකයි තෝ ජනාධිපතිට කරන්න තියෙන්නේ. දැන් මන්ත්‍රීතුමා ආණ්ඩුවෙන් කියනවා ජනාධිපති වරායට මරණ තර්ජන තියෙනවා. එහෙම ප්‍රකාශකුත් එනවා ගමන් බිම සීමා කරලා තියෙනවා. එහෙම රටේ නායකත්වයට එහෙම අභෝගයක් තියෙනවද පුතුමා ආරක්ෂක ප්‍රධානි කිව්වේ මේ වෙලාවේ? නෑ මමගේ මම ආරක්ෂක ප්‍රධානි කාලේ මේ රට කරන්න ඕන දේවල් කරා. දැන් මම ආරක්ෂක ප්‍රධානියෙක් නෙවෙයි.
ඒකට දැන් ඉන්න CID එකේ නින් බුද්ධාශි වලුම ඔය ප්‍රශ්න උත්තර ඉල්ල ගන්න. දැන් ඔබතුමා ටිකෙන් ටික නිර්පාක්ෂික අරගලයක් එක්ක ජනාධිපති පුතෝ දක්වා යනවා අපිට පේනවා. එහෙම ගමනක ආරම්භයක් නේද මේ? එහෙමයි මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනේ ජනතාවට කවුද ඒකේ වාඩි කරන්න ඕනේ කියලා. ඒතකොට මේ වගේ මේකෙන් මොකක්ද අදහස් කරන්න කියලා මම මෙතන ඉස්සෙල්ලා පැහැදිලි කරා. ඒතකොට ඒකම ආයි කියන්න අවශ්‍ය නැහැ. නමුත් අනාගතයේ මේ රටට අනිවාර්යෙන් රටට ආදරේ බුද්ධිමත් ක්‍රියාකාරී ඌරදක්මත් තියෙන රට ගැන දැක්කුමක් තියෙන ජනතාවගේ හදගස්ම තේරෙන දේශපාලනඥයෙක් මේ රට බාර ගන්න ඕනේ කවදා හරි. ඒ පුද්ගලයා කවුද කියලා ජනතාව හරියට තෝරගත්තොත් ලෝකේ හරි නායකයෙක්ලා දිනු වෙච්ච රටවල් තියෙනවා. මේ රටත් හරි නායකයෙක් තෝරගත්තොත් රට ඉස්සරහට යාවි. නැත්නම් ඉතින් ගිය පාරත් ඉරුවේ ගෙනල්ලා ජනතාව ඔක්කොම පිළියෙට ඉඳලා ඔක්කොම එකට අනගත්තා. නැවතත් වැඩි මිනිස්සු ගෙනාවොත් ඒකෙම දෙවෙනි පියවර හැටියට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. දැන් ජැක්සන් ඇතුළු කලාකරුවාගේ වියෝ අපි බැලුවා ගොඩක් මන්ටිවර ගියා ශෝකේ පාලක. ඔබතුමා දැක්කේ නැහැ අපි. එතුමාගේ වියෝ ගැන වචනයක් කියන්න පුළුවන් ද? එහෙම අදහසක් තියෙනවද? මෙහෙමයි තියෙන්නේ. එතුමාගේ වියෝ ගැන මම හිතන්නේ කියන්න ඕන කට්ටිය ඔක්කොම කියලා තියෙන්නේ. රටට කලාකරුවෙක් අහිමි වුණා කියන එක මට කියන්න පුළුවන්. නමුත් එතුමා දැකපු දේශපාලන දර්ශනය ගැන මම කවදාවත් පැහැදිලි කියේ නැහැ. දේශපාලන දර්ශනය මම ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරා හැමදාම. කලාකරුවෙක් හැටියට එතුමා රංග දක්වපු හැමදේම අපි ඉතා ආසාවෙන් බැලුවා. ඒ ගෞරවය එතුමාට හිමි වෙනවා. අවු ශාක්‍ය කුලයේ කියලා ඉවරලා සමහර දේශපාලනඥයෝ අඳපුවා. ඒවා අපි ඉතා පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන ඒ වගේ දේශපාලන ගනුදෙනු. මගේ ලයින් එකට සජවේ සෙට් වෙන්නේ නැහැ කියලා වගේ න්ියුස් එකක් අපි ඊයේ පෙරේද දැක්කා. ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ? එහෙමයි මේ රටේ තියෙන දේශපාලන පක්ෂ ඔක්කොම මේ වෙනකොට කරන්නේ සම්ප්‍රදායික දේශපාලනය. මේ වැඩේ කරන්නේ සම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව ජනතාවට යම් කිසි දෙයක් අවබෝධ කරලා දීලා මේ රටේ තියෙන දුර්ජිත සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරවන්න පෙළහැදීමක් කරන්න මම උත්සාහ කරන්නේ. මේක දේශපාලන පක්ෂයක් නෙවෙයි. මේකේ මැතිවරණ වලට යන්න බෑ. මේක ලියාපදි කියලා නෑ. නමුත් ජනතාව හරිතට ගෙනියන්න මම ජවකිරීමක් කරනවා.